ගරු ස්වාමීන් වහන්ස අපි පළමුවෙන් දැකිය යුත්තේ රූප ආදී පංච උපාදානස්කන්ධය අනිත්‍යද ඇහැ කන ආදී සලායතනේ අනිත්‍යභාවයද මෙහෙමයි මාත දැන් සලායතන කියලා ගත්තත් රූපය කියලා ගත්තත් එකයි තේනවා එසේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ගනිද්දි රූපය කියලා කියන්නේ ඉතින් ආයතන හයිටම තමයි වෙන දෙයක් නෙමෙයි තේනවා රූපේ අනිත්‍යභාවය දකින්නවා කියලා තැන්දි සලායතන වල අනිත්‍යභාවය දැකලා ඒසන් නිරතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මේ අපි යමක අනිත්‍යභාවය දකිනවා නම් අපි ඉස්සෙල්ලාම රූපේ අනිත්‍යභාවය තමයි දකින්නේ තේනවාද දැන් අපි කියමු අපි නිරතුරුව කැමැති රූපයක් තියෙනවා ඒ කැමැති රූපේ නිරතුරුවම අපේ මතකයට මතු වෙනවා මතකයට මතු වෙලා අපිට කෙලෙස් සකස් වෙනවා ඒ නිසා මේ වෙලාවේ මට එකපාරටම මහත්යාට කියන්න බෑ මහත්යෝ ඒ ඇතිවෙන්නා වූ හිතේ අනිත්‍යභාවය දකින්න කියලා මොකද ඒ ශ්‍රේණිකව ඇතිවෙන්නා වූ හිතේ අනිත්‍යභාවය දකින්න ලේසි නැහැ. ඒ නිසා ඊතන්ද මුලින්ම අපි කරන්න ඕනේ අපේ හිත නිරතුරුව දුවන ඒ කෙලෙස් සකස් වෙන රූපය අනිත්‍ය වශයෙන් දකින්න. තේරෙනවද? අපි ඒක කාන්තා රූපයක් නම් අපි නිරතුරුව මේ කාන්තා රූපයේ සතර මහා ධාතුවක් හැටියට දෙතිස් කුණුපයක් හැටියට ඉරියව් පවත්වන කයක් හැටියට මේ විදිහට මේ රූපයේ විදර්ශනා නෝණින් අපි දකින්න දක්ෂ වෙන්නේ. ඒතොර රූපයේ විදර්ශනා නෝණින් දැකලා රූපය කෙරෙහි වූ යම් කලකිරීමක් ඇති කරගත්තාට පස්සේ අන්න අපිට පුළුවන් ඒ රූපය දකින්න අවහිත අනිත්‍යයි කියලා දකින්න. එසේන. එතන මුලින්ම අපි රූපය අනිත්‍යයි කියලා දකීමෙන් තොරව සකස් වෙන්නා වූ හිතේ අනිත්‍යභාවය දකින්න ගියොත් අපිට ගැටළු මතුවෙන්න පුළුවන්. එතන මොකද අපි රූපය අනිත්‍යයි කියලා දැක්කේ? නැහැ. ඒ නිසා දැන් අර බුදුරජාණන් වහන්සේ දේවතානුස්සතිය වඩද්දී බුදුරජාණන් වහන්සේ දෙවියා අනිත්‍යයි කියලා දකින්න කියන කාරණේ නෙමෙයි මුලින් අපිට කියන්නේ. එසේ. මේ දෙවියා කියන්නේ සතර මහා ධාතුවක් දෙවියා විඳින්නේ සංස්කාරයක් කියන කාරණේ නුවණින් දකින්න කියනවා. එසේ. දෙවියන් දිව්‍ය අසිරිය දකින්න කියනවා, දිව්‍ය ඕජාව දකින්න කියනවා, ඒ දිව්‍ය සම්පත් දකින්න කියනවා, දිව්‍ය ඇස කන නාසය දිව ශරීරය මනස දකින්න කියනවා, ඒ ප්‍රභාෂ රිද්මේ ලාලිත්‍ය දෙවියන්ගේ දකින්න කියනවා. දැකලා මේ සෑම දිව්‍ය ස්වභාවයකම අනිත්‍යභාවය මුලින් දකින්න කියනවා. එසේ. ඒතර යම් කෙනෙක් දෙවියාගේ මේ රූපය අනිත්‍ය වශයෙන් දකින්න නැතුව මේ දිව්‍ය තලයේ දිව්‍ය සැප සම්පත් අනිත්‍යයි කියලා දකින්න නැතුව මේ දෙවියන් විදින්න ආ වූ සෑම සැප සම්පතක්ම දෙවියා චුත වෙන වෙලාවේ අහිමි වෙනවායි කියලා දකින්නේ නැතුව එකපාරට දෙවියා කියන හිත අනිත්‍යයි කියලා දකින්න ගියොත් කවදා හරි අපි මැරෙන වෙලාවට අර ප්‍රභාෂර සස්ත්‍රීක දෙවියෙක් දකිද්දී අපිට ඒ දෙවියාව අතහැර ගන්න බැරි වෙනවා. මොකද අපි රූපය අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. අපි මරණ වේලාවට පින් කරපු කෙනෙකුට මරණ වේලාවේ ප්‍රභාෂර හිතක් සකස් වෙනවා. ඒ කියන්නේ ලස්සන දිව්‍ය මල්ගොමුවක් දකින්න පුළුවන්, දිව්‍ය ආලෝකයක් දකින්න පුළුවන්, ලස්සන දෙවිය දිව්‍යාංගනාවක් දකින්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ අපි ඒ රූපේ අනිත්‍යභාවය දැකලා හුරු වෙලා තිබ්බේ නැත්නම් අර ප්‍රභාෂර ආලෝකයට ප්‍රභාෂර රූපයට දැනෙනවා. මොකද එතනදි හිත අනිත්‍යයි කියලා දකින්න දක්ෂ නැහැ. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව මේ රූපය අනිත්‍යයි කියලා දකින්න කියලා. කායන පස්සනාවයි බුදුරජාණන් වහන්සේ මුලින් දේශනා කරන්නේ. ඒ නිසා නිරේතුරු රූපේ අනිත්‍යභාවය සතර මහා ධාතුවක් හැටියට රූපේ අනිත්‍යභාවය දකින්න. දැන් කෙනෙක් කාර්යයක් කාර්ය වාහනයකට හරි ආදරයි. ඒතර වාහනයකට ආස වුණාම එයා ඒ එකපාරට ඒ හිත අනිත්‍යයි කියලා දැක දැක මේක යටපත් කරගෙන යනවා. නමුත් කවදා හරි දවසක යාට ඒ ලස්සන වාහනයක් මුණ ගැහුණු වෙලාවට එයාට ඒ කෙරෙහි උපාදානය සකස් වෙනවා. ඒ නිසා එයා දකින්න ඕනේ වාහනය කෙරෙහි උපාදානය ආසාව සකස් වෙනකොට ඒ වාහනය තාට්ටික සංඥාවෙන් දකින්න. වාහනේ දැන් මිනිස්සේ කට්ටික සංඥාවෙන් දකින්නවා ඇට සැකිල්ලකින් දකින්නවා කියනවා වගේම වාහනයකුත් අට්ටික සංඥාවෙන් දකින්න පුළුවන්. මේ කුටිය අට්ටික සංඥාවෙන් දකින්න පුළුවන්. Taman ඉන්න නිවස අට්ටික සංඥාවෙන් දකින්න පුළුවන්. මේ මුළු රටම අට්ටික සංඥාවක් කරලා දකින්න පුළුවන්. ඒ කියන්නේ මේක විනාශ වෙලා වාහනයක් අර පිච්චිලා ගිනි ගත්තාට පස්සේ තියෙන අර සැකිල්ල දිහා බලන්නේ ඒක තමයි වාහනේ අට්ටික සංඥා. එතකොට එහෙම දැකලා මේ වාහනේ ස්වභාවය අට්ටික සංඥාවෙන් දකිද්දි අන්න යාට කොච්චර ලස්සන වාහනයක් මරණාසන්න මොහොතේ සීපත් වුණත් එයා ඒක අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. දැන් මොකද මරණ වේලාවේ අපිට සමහර විට දිව්‍ය වාහන දිව්‍ය අජානීය අස්යන්නේදු රතයක් පේන්න පුළුවන්. නමුත් ඒක අපි අට්ටික සංඥාවෙන් දකින්න දක්ෂ වෙන්න ඕනේ. අපි මේ දිව්‍ය අජානීය අස්යෙන් ලැබු අස්ස මේ දිව්‍ය වාහනේ අපි අනිත්‍යයි කියලා දැක්කේ නැත්නම් අපි අන්න ආයම දිව්‍ය තලයට බැස ගන්නවා. දැන් මේ වෙනි අවධානමක් අපි තුල සකස් වෙන්නේ කුමක් නිසාද අපි හිත අනිත්‍යයි කියලා දකින්න පුරුදු වෙනවා නමුත් රූපය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ඒ නිසා නිරතුරුව දකින්න ඕනේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී කායානුපස්සනාව මුලට තියලයි දෙවනුව බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාව දේශනා කරන්නේ. ඒ නිසා සිතේ අනිත්‍යභාවය දකින්න ඉස්සෙල්ලා අපි රූපේ අනිත්‍යභාවය දැකීම
අපි හැමෝටම ශක්තිමත් ආකාරයේ මාර්ගය වඩා ගන්න හේතු වෙනවා.